ංතන්නේ අපි ජීවත්වෙන මේ වකවානුව ඉතාම අපහසුවෙන් ඉතාම අමාරුවෙන් ඉතාම වේදනාවෙන් මින් සු ජීවත්වෙන වකවානුවක් ශ්‍රී ලංකාවේ වැඩි බහුතරයක් බහුතර ජනතාව ඉතින් ඒ වේදනාව ඒ අමාරුව අපිත් අත්දිනවා ඒ ගැන තියෙන පසු තැවිල්ල හේතුවෙන් මංිතන්නේ කලාකරුව වන අපි හැම දෙෙනම අද මේ මාධ්‍යසාකච්ඡාව ට සම්බන්ධ වෙනවා මොකද කලාකරු කියන සංවේදී පිරිසක් යමක් අවබෝධ කරගන්න පුළුවන් පිරිසක් සාමාන මිනිස්ුත්තේම තමයි හැබැයි කලාකරුවගැන ඊටහාගිය පිරිසක් ඉතින් ඒ වහගෙන ඒ අඳුනගන්න නැතු ජීවත්වෙන්න්න බෑඒ අඳනගත්ත පිරිසක් විදිහට අපි පවතින රජයට බලකරල සිටිනවා ඉල්ලා සිටිනවා මේ මර්ධනය අතර කරන්න. මර්ධනය කළ යුත්තේ ඔබලා නිසි ආකාරයෙන් රට පාලනය කරන්න නැති නිසා පූර්ණ කාලීනව වංචාවෙන් දූෂණයෙන් කපටිකමෙන් ට පාලනය කරලා නොදනුවත්භාවෙන් බොම අත්මාර්ථකාමි විදියට රටක් පාලනය කරට පස්සේ වැටෙන ආගදට ශ්‍රී ලංකාව දැ වැටල තියෙනවා. ඉතිං ඒ වෙනුවෙන් නැගී සිටින මහජනතාව මර්ධනය කරන එක මංගිතන්නෑ එක යථාර්ථයක් වෙන්න ඕන එකක් කියලා. ඒක වහම නතර කළ යුතුයි කියල තමයි. අපි ඉල්ලා සිටින්නේ. අනිත්්‍යක තමයි මංගිතන්නේ පවතින රජයට කිසිම චන්ද බලයක් හිමි නෑ. කිසිම මහජනතාවගේ කැමැත්තක් වරමක් බලයක් කිසිම විදිියකින්. ම දග ීලන පවතින ැබිනැට්ුවටත් පවතින ජනාධිපතිටවත් කිසිම විදියගෙන් හිමවේලා නැති බයක් තමයි හිමවෙලති. ඒක නිසා ඔබලගේ මර්ධනයට මංගේ තැන මිනිස්සු එමෙෙන්න. ඔබලගේ මර්ධනයට මිනිස්සු ඇහුකන් දෙන්න මොකද ඒ රම් මිනිසු පීඩනයට පත් වෙලා ඉන්න ඒර නැගී සිටිීමේ අයිතියක් තියෙනවා එක විරද්වීමේ අයිතියක් තියෙන මිනිසුන්ට මහ ජනතාව එකක නැගී සිටන එක මර්ධනය කිරීමට. ප ති ටම හිත බල හිත්තන බලට අයිතියක් තියනවා කියේ බලක අයිතියක් නෑ මොකද ල ජනවාරමයක් කිමියල නෑමේ මිනිසුගේ. ඒක නිසා කරුණා කරලා පහම මර්ධනය නතරන්නනේ. අනතක ම මනිසුම් පීඩාවට පත් ෙල තින ආර්ථිකමය වශය තරක් න මේ මාන්සිකමය වශේ දවන් දවස රට වෙන දේල් ිනිසුන් ව ේව තරුණ පම් පාට ව දේල් තුරන් ව ේ ව රන් ව දේවා. ධ්‍යාපනට සියල්න ගත්තරට මානසිකව ඉතාම දරු අගාධයකර පත්තවෙලති මනිසු කන්න නැතුව බොන්න නැතුව ෙත් නැතු වගේම මානසික පීඩන තාම දරුණු මේ සීලුදට වගක යුතුයි ජනවර මඇතුව හෝ නැතුව පාලනය කරන ජනාධපති ඇතුකු කැබෙනටටු ඇතුළු පරිපාලන සියලු මාංශ. අප පිල්ලා සිටින බොහ මාදරනීව කලාකරුව විදිහට මර්ධනය නතර කරන්න මේ රටේ මිනිසුන්ගේ දැවෙන ප්‍රශ්නවලට පිළිතුරුහොන්න. වැඩ කරන්න මේ වැටලතියෙන අගාදෙන් ගොඩගන්න මර්ධනය නෙමේ මඟි තැන් උත්තරේ වැඩ කරන්න ඕනේ හරි ප්‍රතිපත්තියක් හරි ආර්ථිකුමය ප්‍රතිපත්තිය දේශපාලිමය ප්‍රතිපත්තිය ඇතුළුව යම් කැපැකිරීමක් කරලා මෙ රටේ මිනිස්සුන්ගේ මේ ප්‍රශ්මවට උත්තරහොයන්න ඕවා මේ වැටලතින අගාදෙන් ගොඩ ගන්න ඒකයි විසිසුව ර්දනය නෙමි අප ඉල්ලා සිටිනවා. බොහොම කාරුනිකව මේ ර්ධනය තරන්න. මේ පීඩාවන් තින ජනතාවට සේවය කරන්න. ඔබල හැමෝම ජනතාවකි සේවකයෝ. මට කියනතයෙන්නේ මේ මර්ධනය ගැනන අප කතා කරන්න මර්ධනයට අපි කවුරුත් කැමතින. රනිල්. මේ අටවගත්තු ජනාධිපතිවරයේ. ඇත්තටම මොකක්දමි කරන්නේ. මට කියන තියනෙ රනිීල් ඔබට තවදුරටත් මේ තුළ කරන්න දෙයක් නෑ. ඔබට බෑ! බෑ බෑබෑ. තින්න පා මනිස්සු මර්ධනය කරමින් රටක් පාලනය කරන අ පාලික හොඳ පාලිෙක් නෙමේ තම ග රක්ෂාවටයි රටේ මිනිස්සු මර්ධනය කරන න පනත්ගේන. මෙ දවස්සල රනිල්ට තියන ලොකම රාජකාරය තමයි මේ මනිස්ස මර්ධනය කරන අනබන්නත් හොය ඔොයානවා. ඉති හසේ හොයන තට කාලක ශලාලි පවලට ඇයි දන්න මිනිස මර්ධනයරන අන පනත් යන අද කියෙල ල දරමසේ පනස් පයි අනනත් ගෙනල්ලා දැන් ක්‍රියාත්මක් කරන්න යනවා. මොනු අද මේ කරන පුහ වැඩ. ය හැමන පනැතකින්ම කකද්ද කරන්නේ ජනතාවගින් අනපනත්ගේන ජනතාවගේ සුකවිහරනයට. ජනතාවගේ ආරක්ෂාව. එකෑනේ ජනතාව යම්කි අවහිරතාවයකට අර්බුදයකට අපීඩාවකට අමාරු කමකට පත්වෙනවනන්. ඒවෙලාවෙද තමයි යම්කිසි පනත් ගෙනනල්ලා උන් ආරක්ෂා කරන්න තිමෙේ සාමා්‍යෙ මේ ඒවට මූුණ දෙන ජනතාවට ආරක්ෂා කරන මර්ධනිදාන්නේ.

නිසිකාලව ලමයින්ට යන්න පහසු කන්සල්සලනෑ පසකල ඒ පද්ධ තින. එතුකට ජනතාව අවිහිර දාවවිට පත් කල තියෙනවා කන්න ගියාමද කොච්චර වියදම අදරන්නවාද කන්න නැතු කී දහක්කද අපහස්ථාවකට පත්වෙලා රැකියාවල් කරන්න බැරිතත්තුකරාද පත්වෙලා තියෙනවා දීවර මට මේ හදිස් අවස්ථ මට මතක් වුණා මට කනට වැකුණු දෙයක්. අපේ ගමේ ම ඉන්න කලුතුර කළමුල්ලේ දීවර ප්‍රජාවඉන්න එක දීවර පවුලක මේ ලඟදිමං ඒ පැත්ත ිය වෙලාවක මට කියපු කතාවත් ඒ දීවර පවලේ යම්මා කියනවා අනේ අනියක්ක ඇතරම ඇන්ඩුන ගොඩාත් දේවල් කියලා මේ චුට්ට මං කියන්නේ ටකිව්වා කොඩා රුවක්කින්න්නවා වයිසවෞරුදු හතක ඒ දරු යිස්කෝල ිහිල්ලාවලු ඇවෙල්ලා වතුරටිකබ්බීලා ගෙද බදියේ ගත්තල එකන දවල් එකපපු එක තමයි ඉට පසේ වතුරටිකබ්බීල බුදිය ගත්තයෙක් පසෙ කන්න අම්ම කියලා. පසේ හවස නැගිට්ටම ඇතරම කන්න දේවල් ලකුදයක් තිබුණයාලු ළමය ඉල්ලවලු මට කන්නි කඩෙන් ගිහිල්ල බිස්කටය කරගෙනල්ලා දෙන්න කියලා. ඇතටම කඳුළු පිරිු දෙැදතිං කිවවේ කියාගන්න බෑ මට ලැද්ජයි කියන්න. අපේ අතේ ඒලා ිස්කට එකක ගන්න බිස්කට් පැකටයක්ගන්න අතේ සල්ල තිබුණන්නේ මංකුව මට කේන්ති ගේීල මන්පුතාටිකක් කන්න දෙන්න බිස්කට ග න සල්ලි න්නේ යක්ක් කියලා. කියපු වචන කිය මරු චර දවත් ම අත්තක කේන්ති ගහිලලා. එතකොට ලමත්ේ ේන්තිම හිල කියලා තියෙනවා මෙ මොන කරුමයක්දදමේ වෙලාතියෙන්න්නේ කියලා. ඒ ො ම න් ැනුන කරුම කිය . ද ඒ ෙදරට කරම ාව ොහෙ. ෙදර දීවර ජනතාව ීව යක්. ද කරුමයට පත් කල්ලා තියෙන්නේ කවුද මේ රජය මේ පාලකය. ඇති මේ පාලකය නේද මේ නීති අමෝල ගේ ඩෝන පාලකය නොයිද අත්තන ගොඩ ගන්න ඕන නතාවට හිරිහර කරන්න පාලකය නේද. ඇයි මේ ජනතාව ඉල්ලීම් ඉදාගෙන අපිට නිදහසේ ජීවත්වීමට අපිට ඇතිදිනෙදා සාමාන ජීවිතයක් ක ගතකිරීමට අවශ්‍යය පහසු කටිේ අපේ කෑමගේේ අපි කෑමටික දෙන්න අපි සල්ිදී හරි ගන්න හරි දෙන්න කියන ඒ හරියට දෙන්නේ නෑ ෙත්ික හරියට දෙන්න ෑ අධ්‍ය පන මන්ට හරි න්න . හිර රන්න ජනතාව ස් ාවට පත් රන්න නතාව රන්න මේ පාලකයෝ තමයි. අත්තඩං ගොට ගන්නන. අ රනය ොලීසියටටත් හමුදාවටත් කියන තියනෙ හල අරං න්න ඕන ෙල්ල එෙන් ඇදගෙන පාර ඇදගෙන යන්න කාන්තාව ඇදුමෙන් ඇදගෙන ඇතුම් ර ර්ගෙනය න න්තාාව ොල ොලි ේට ම රන්න න න්න පාල න්. දැ රු ගන්න ල ට ප කර ශක්තියක් නෑ. ැ ැබ ෙ පොල ෙ ල නෑ ැ නැ ෙල් පോලින් තියනවා. කිවවාර් කාඩකද්දිල සීම සහිත කල්ලා ඉන්නවා. ඒ මිනිස්සු මැරෙන්න්නෙද කන්න බොන්න නැතුව. බොරුව තවදුරටත් ගෙනියන්න බෑ. අපොන් අයකර නායකරපු පිරනයෙන් පිරට පත්කර අපපුලෝ තවත් මර්ධනය කරන්න හන ඔවුන් ්‍යාරක්ෂාවට අපි ඔය පනත්තුලට නීති පනත්තුලට අපි යටත් තමයි. නමුත් අපි යටත්වෙන්නේ සමස්ත අපේ ජනතාව වෙනුවෙන් තියෙන යහපත් නීතිවලට හහිදා ඔය මර්ධනයට යටත් එෙන්න. තමු ්‍යාරක්ෂාව වෙනුවෙන් තමුම් මර්ධන යොදාගන්නවන. පාල ක පිට අ වශ්‍යන දැන්වත් තේරුන් ගන්න මේ මර්ධනය කරනි කාවද. මේ කර්ධන කරන්නේ. ඔබලට චන්දෙ දුන්නු ඔබලගේ ජනතාව. ඉතින් ආදරනිය ජනතාවන දැන්වත් තේරුන් ගන්න. මේ මර්ධනය කරන්නි නන්න ප ෙත්ති ප ලපේ ද දරු ව තාව ප රල ක ගන අපි වන එන වදරට පාලකිට අශ්‍යයද. න කරුුණා කරලා පාලනය බැහැල යන්න. අනතාවට දෙන්න අවස්ථාවක් තමන් කැමති පාලකේ තෝරගෙන තමන් අවශ්‍ය දේවල් ලබාගන්න පුළුවන් තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරන්න. එහද මයිතන ැ ගොඩක් අය ගොඩක්ව මේ නමට කියන්නේේ මර්ධනය එප මර්ධනය තුළින් කවදාවත් ජනතාවක් පාලි කරන්න බෑ. එහෙම වුණුත් පාලකයායට ඉක් මනින්ම යන්න සිද්ධ වෙනවා. කලාකරුව හට අපිට මොනවාද ැබිලතිය. අද පිට නාට්‍යයක්පනන්න පුළුවන් අවස්ථාවක් ලැබිල තියෙනවාද. අප ෙලි නාටයක්ක් පැනගේම මොන්න රන් පවස්ථාවකට පත්ව වෙනවා. චිත්‍රදශනයක් නිදහස පවත්තන්න පුුවන්ජ චිත්‍ර. සංගිත් සන් දර්ශනයක් කරන්න පුළුවන්. අපි කලාකාරුව යටට කොයි තරම් වැටල ඇත්තියෙෙන. ඒ කලාකාරට මොනවද හදල දීරතියන පිළිග පිළිවෙලව. අවශ්‍යතාවයක්. ඒ හින්දා කලාකරුව හැටියටත් මේ අවස්ථාව ඇත්තටමාපි එකතුව යුතුයි. අපි හොඳ හඬක් නැගිය යුතුයි. අප කලා කටයුතුවලින් අපිට කලා කටයුති අපපු ඇත් කලා තියෙන්නේෙ මේ රජය. එන්ද අපට අපේ කලා කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් අප ගොඩ නගාගණ ඩෝන. ඒ වෙනුව අපිට එකතුවීමේ අවශථාවතේ නැහින්ද මේ අවස්ථාවන් කියනවා. රජය තවදුරටත් මේ මර්ධනය කරන්නාවත් මේ කලාකරුවොත් නිහඬව වෙඉන්න. ඒ ආපු දාට ලේසිවෙන්නේ නෑ කලාකරුවෝ කියන්නේ ජනතාවට සමීපම පිරිසක් එහින්දා. ඔය යාට වගත්තු රනිල් ආරක්ෂා කරන්න වරප්‍රසාද දෙන්නේ ඔවුන්ගේ ඔවව පත්කරග වොත්තු ටික දෙෙනට. ජනතාවල දෙන්න ඕන වරප්‍රසා ඔක්කො ආරගෙන දෙන්නේ. ආරක්ෂා කරබ ඔහුගේ රාජපක්ෂ පැලැන්තිඉන්න ඒටික දෙනට ඉතින් තවදුරටත්තුව විදිී අඩි කරන්න බෑ මට අවසාන වසෙන් කියන්න තිෙන්නේ. මර්ධනය නමත්න්න ඔය අවනීතිය තවදුරටත් රටතුර පවත්තගෙන අන්න එපා කරුණා කරලා ජනාධිපොත්තු පුටුවෙන් බැහැල යන්න ජනතාවට දෙන්න අවශ්‍ය කෙනෙක්ව පාලනය තෙරෙට ගන්න අවස්ථාවක්.